අයිබුවන් සුවදායි සුබදායි දවසක් ඔබ සියලු දෙනාටම. අදත් සම්බෝධී ගී සමාධිය සමග හිත දැහැන් ගත කරගන්න අපේක්ෂාවෙන් සිටින ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි සුපුරුදු පරිදි අපේ වැඩසටහන ගෙනෙන්නට තමයි සූදානම් වෙන්නේ. සදහැවතුනි මේ වැඩසටහන තුළින් අපි ඔබට මහා ජීවිත කතාන්දරයක් කියා දෙන්නේ ලංකාවේ සුභාවිත බොදු ගීතයත් සුභාවිත ගීතයත් මේ වැඩසටහන තුළට ගෙනවිල්ල ඒ ගීතවල අර්ථ නිරුත් සපයමින් ඔබේ ජීවන ගමන තවතවත් හරවත් කරන්න තමයි මේ වැඩසටහන අප උපයෝගී කරගන්නේ. ඒ අනුව වෙනදා මෙන්ම මේ වැඩසටහන වෙනුවෙන් වැඩමව අවදාළ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති, එවගේම දෙකටන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අනුශාසක, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය නෙළුවාකන්දේ ඥානානන්ද පින්වත් නායක ස්වාමින් වහන්සේ පළමු කොට නමස්කාර පූර්වකව අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. එවගේම සුපුරුදු සම්පත් දායකයා මේ වැඩසටහනට අද දවසේදීත් සහභාගි වෙනවා. ඔහු නමින් කාවින්ද්‍රනාත් හර්ෂණ උපදේශකවරයෙක්, එවගේම පරේක්ෂකයෙක් විදිහට කටයුතු කරන ඔබවත් අපි අද දවසේදී අපේ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුත්ත මනාවට සිද්ධ කරමින් ඔහුගේ ගායන කෞශල්‍යයෙන්ද ඔබව රසවත් කරන ලහිරු ධනංජය ආදරණීය සහෘදයාවත් අපි ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. ලහිරු, අද අපේ වැඩසටහන වෙන් වෙන්නේ ආදරණීය දියණිවරුන් වෙනුවෙන්. බොහෝ දෙමව්පියන් මේ දරුවන්ට තියෙන දාරක ස්නේහය මෙපමණයි කියලා වචනයකින් අපිට කියානිම කරන්න බෑ. එය ගීතයට ගොනු කරන්නත් බොහෝ දෙනාට හැකියාවක් නොලැබුණත්, නමුත් බොහෝ ගීතවල ඒ කාරණාව මහා සංවේදී අයුරින් රචනා කොට තිබෙනවා ඒ රචකයන්. එවැනි ගීත සමුච්චයක් තමයි අද අපේ වැඩසටහනට අපි තෝරාගෙන තිබෙන්නේ. එසේනම් වැඩි කතා බහක් නැතිව අද අපේ වැඩසටහනේ ප්‍රථම ගීතය ගයන්න ලහිරු ඔබටයි ආරාධනා කරන්නේ. එදා කරුණාරත්න දිවුල්ගනේ ප්‍රවීණ ගායන වේදියානන් ගායනා කළ ගීතයයි අද ලහිරුගේ හඬින් අපි මෙලෙස ශ්‍රවණය කරන්නේ.
තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හිත ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබට දුවේ ඔබ අවදියෙන් නම් මේ විහිද වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් ලක්ෂ සංඛ්‍යාත පියවරුන්ගේ මුවග රැව්පිළි රැව්දෙන ගීතයක් තමයි අපේ වැඩසටහනේ අද අපි මුලින්ම තෝරගත්තේ. පින්වත් ස්වාමින් වහන්ස, මේ ගීතය ආදරණීය පියවරුන්ට කොතරම් සංවේදී දනවන ගීතයක්ද කියනවා නම් මා අසා තිබෙනවා මේ ගීතය බොහෝමයක් පියවරු ගායනා කරනවා. මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් පාසා තමන්ගේ දියණියව සිහිපත් වනවා නිසැකයි මේ ගීතේ වචනවලට අපි කිඳා බැහැල බලද්දී. එනිසා පිනවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දැක්ම කොයි විදිහටද මේ ගීතය ආදරණීය පියවරුන්ට කොයි තරම් දුරට සංවේදී කරනවා ඇද්ද ඔවුන්ගේ හදවත? සම්බෝධි ගී සමාධි වැඩසටහනත් එක්ක එකතු වෙන හැම දිනාටම ප්‍රබුද්ධමත් රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් මම කැමැති සහන් මේ මුලින්ම අපි තෝරාගෙන තියෙන ගීත උපදේශාත්මක ගීත. දුවරුන් සඳහා තාත්තා අම්මා දෙන්නම උපදෙස් දෙන ස්වරූපයෙන් ලියලා තියෙන ගීත තමයි මේ වැඩසටහන සඳහා තෝරාගෙන තියෙන්නේ. මේ වැඩසටහනට අපි යොදලා තියෙන නම ගී සමාධිනේ. ඒ නිසා මම මේ ආරම්භයේදී කැමති මේ සමාධි කියන වචනය පිළිබඳව ඔබට යම් අදහසක් බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවත් එක්ක එකතු කරන්න. ඒ තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ සිතේ එකඟ බව සමාධිය කියලා. සමාධිය කියන්නේ සිතේ එකඟ බව නෙවෙයි, කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා තමයි ධර්මයේ විස්තර කරන්නේ. කුසල සහගත සිතුවිලි වල එකඟ භාවය ඒකාග්‍රතාවයේ සමාධිය කියලා. මේ උපදේශාත්මක ගීත තෝරාගත්තේ සහ ගායනා කරන්නේ විසිරිලා තියෙන සිතුවිලි වලින් සමන්විත මානසිකත්වයක් ඉන්න ඔබගේ සිතුවිලි එක් අරමුණක් කෙරෙහි යොමු කරලා ඒ අරමුණ ඔස්සේ ඔබට යමක් හිතන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක වඩාත් ග්‍රහණය කරගන්න පහසු වෙන්නේ ගීතය හරහා කියලා අපි විශ්වාස කරනවා. නිකන් බණපදයක් කිව්වහම පිළිගන්න අයත් ඉන්නවා. නමුත් බොහෝ දෙනා ගීතයට ආදරය කරනවා, ඇලුම් කරනවා. ඒ නිසා ඔබේ සිත ඒකාග්‍ර භාවයෙන් තබාගෙන මේක ශ්‍රවණය කළොත් ඔබට අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් බොහෝ දේ උකහා ගන්න පුළුවන්කම ලැබෙයි. දරුවන් වෙනුවෙන් කරන්න තියෙන අංගුත්තර නිකායේ එක සූත්‍රයක සඳහන් වෙන කාරණයක් තමයි සංවරය නැති කෙනාට තමන්ගේ සිත එකඟ කරගන්න අමාරුයි කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. ඒ නිසා මුලින්ම අපි කළ යුත්තේ මොකද්ද? සාවධානව සවන් දීම. ඒක තමයි සංවරය. සාවධානව සවන් දෙන කෙනෙකුට තමයි සිත එකඟ කරගන්න, සමාධිගත කරගන්න, අර කුසල සිත එකඟ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ගීතයේ පිළිබඳව මම යමක් වැඩිපුර කියන්න උත්සාහ කරන්නේ නැහැ. මේකේ මට කියන්න එන අදහස තමයි සබහාදහමත් එක්ක තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. සබහාදාමෙන්තරෝ අපි කාටවත් ජීවත් වෙන්න බෑ. සබහාදහම අපට දායාද කරලා තියෙනවා වටිනා දේවල් වගේම නොවටිනා දේවලුත්, සුන්දර දේවල් වගේම අසුන්දර දේවලුත්. මේක හරි හැටි තෝරා නොගත්තොත්, සුන්දර දේ සුන්දර හැටියට තෝරාගෙන ඊට පෙම්බැන්දි නැත්තම්, ආදරය කරේ නැත්තම්,
අපි ඒ සෝබාදහමේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. අසුන්දර දේ අපි අසුන්දර බව තේරුම් ගන්න ඕනේ. ගොඩාක් දෙනෙකුට දූල පුතාලගේ වයසේ ඉන්න නව යවුන වයසේ යවුන වයසේ අයට මේක තෝරගන්න අමාරුයි. ඒ නිසා තමයි අම්මලා තාත්තලා මේ සෝබාදහමේ තියෙන සුන්දර දේ ගැන ඔබට කියන්නේ. මේ ගීතය තුලින් තාත්තයි අම්මයි දරුවන් දුවට කියලා දෙන්නේ කොච්චර සුන්දරද මේ සෝබාදහම. ඒ සෝබාදහම ඒ සුන්දර දේවල් දායාද කරලා තියෙන ඔබටයි. ඔබ ඒ දායාද කරලා තියෙන සුන්දරත්වයේ අත්විඳින ගමන් ඔබෙන් ඒ සුන්දරත්වයට හානියක් නොවන විදිහට මේක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන කියලායි. එහෙම. ස්වාමීන් වහන්සේ අපි මේ ඔබ වහන්සේ කියපු කාරණාව ස්වභාව ධර්මයට කවුරුන් හෝ වේවා ඒ ආදරය ඇල්ම අනිවාර්යෙන්ම ලබා දිය යුතුමයි. ඒ නිසා තමයි මේ ආදරණීය තාත්තා මේ දුවට ආරාධනා කරන්නේ මේ ස්වභාව ධර්මය ඔබට අයිති දෙයක් ඒ අත්විඳින්න. ඒ සුන්දරත්වය ඔබේ ජීවිතයට ලං කරගන්න කියන කාරණාව. කවිඳුනත් අපි ඔබ වෙතත් යොමු වෙද්දී මම කැමති මේ වචන එකින් එකට ගලපලා ඔබත් යමක් සඳහන් කරනවා නම් මේ වැඩසටහන ආරම්භයේදී. ඇත්තම මේ අර්ථය ගැන නම් අපි හැමදෙරෝ දේශනා කරා. ඕකේ අපි සුඳුරුම දේ තමයි ওই ගීතය තුළ අපි දකින මේ ස්වභාව ධර්මයේ තුළ පවතින අලංකාරවත් නිර්මාණ හරි ලස්සන උපමාවක් තුලින් එහෙම නැත්නම් යෙදුම් තුලින් මේ ගීතය ගෙනාවු හැටි. එතන සේපාලිකාමල නිකම්ම ගහින් වැටෙනවා කිව්වේ නෑ. එයාගේ ගමනක් ගැන කියන්නේ. ඒ අපි කොහොමද අඳුරට අපි පෙම් කරනවා නම් ඇයි අපි තව අඳුර නැසන දේවල් වලට ණය ගැති වෙන්නේ? හේතුව ඒ දේවල් තිබ්බනම් අඳුර නැහැ. අපි එතන ලොකු කතාවක් තියෙනවා සාහන්න. මොකද අපි නිතරම වෛර කරනවානේ දේවදත්තට බෞද්ධ. ඒකට එතන තියෙනවා එක්තරා විදිහක සුබ අර්ථයක්. දේවදත්ත නොහිටින්නට සංසාරේ පුරාවට බෝධිසත්වයන්ට යාගේ ගමන් මාර්ගයේ ශක්තිමත් කරගෙන යන්න නිමිත්තක් පහළ වෙන්නේ. ඒ නිමිත්ත තමයි දේවදත්ත. උදව් කරා වක්‍රව ගමනක් යන ශක්තියක් දුන්නා වක්‍රව. අභියෝගය නිසා තමයි අභියෝගයේ ජය ගන්න උත්සාහ කරේ. ඒ වගේ අපේ ජීවිතයට අපේ සංස්කෘතියට සම්බන්ධ වෙච්ච මේ වගේ අර්ථයන් අරගෙන ඒක ආවෘතව නිර්මාණය කරපු යෙදුම් තමයි මේ ගීතේ පුරාවට තියෙන්නේ. ඔය උත්තරදි දැන් රෑට කියන දේම ගන්නත් තව එක හේතුවක් කියලා මට නිකමට හිතෙනවා. මේ හිතන්න සමහර පියවරු ගෙදරට එන්නේ හුඟක් රෑ වෙලා. සමහර වෙලාවට මේ තාත්තා දී පාන්දර නැගිටලා යනවා. මොකද එතුමාගේ තියෙන ගෙදර දොරේ වැඩ කටයුතු වලට සහයෝගය දෙන්න නම් මුදල් අවශ්‍යයි. මුදල් ලබා ගන්න හොර රැකියාවක් කරන්න ඕනි. ඉතින් බොහෝ තාත්තලට සිද්ධ වෙන්නේ උදේ පාන්දර ගෙදරින් ගිහිල්ලා ආපහු කලුවර වැටුණට පස්සේ තමයි ගෙදර එන්නේ. මේ අවස්ථා දෙකේදීම දරුවෝ නිදි. දරුවෝ නිදි. ඉතින් ඔහුට හුරු දරුවව අඳුරේ දැකලා. ඔහු ගෙදරින් යනකොටත් සමහර මල් පිපිගෙන එනවා. ඔහු එනකොට ඒ මල පර වෙලා. හැබැයි තව අලුත් මලක් පිපෙන්න වෙර දරනවා. අර රාත්‍රියේ පිපෙන. ඔහු දකින්නේ මේ අලංකාරය. ඔහු දුවට පෙන්වන්න හදන්නේ දුව නොදකින මේ අලංකාරය ඔහු පමණක් දකින. තාත්තලා ලෝකේ දරුවෝ නොදකින හරි අපූරු දේවල් දකින. ඒ තුලින් ඔහු පාඩම් ඉගෙන ගන්නවා. එය ඒ පාඩම තමන්ගේ දරුවට උගන්වන්න හදනවා. උඹ මේ පුතේ මේක දැනගනින් කියන දේ දැන් තේරුම් ගන්න. එහෙම නැත්නම් එය දරුවෙකුට අවශ්‍ය නිසා මේ ගීතේ පුරාට ඔන්න ඔය සංවේදී කතාවක් තියෙනවායි කියලා මට නිකමට හිතෙනවා. මොකද ඇතම් පියවරුන්ගේ වේදනාවක් තමයි දරුවත් එක්ක වැඩි කාලයක් ගත කරන්න නොලැබීම. විවිධ වූ හේතුන් නිසා. ඒ වේදනාව පරිසරයත් එක්ක ගලපලා නමුත් පියෙකුගේ ආශාවක් තමයි මේ එළියට ගේන්නේ. තමන්ගේ දරුවා තමන් දකපු දේ දරුවත් එක්ක බෙදා ගන්න. ඒ ලස්සන දරුවට කියලා දෙන්න. තමන් ඇහැරලා ඉන්න. එහෙම නැත්නම් තමන් දන්න දේ වෙනුවෙන්. ඒ වගේ හරි ලස්සන යෙදුමක් තමයි මේ ගීතේ පුරාට තියෙන්නේ.
තමන්ගේ අත්දැකීම් තමන්ගේ දරුවන් එක බෙදා හදා ගන්න කියන ඒ අර්ථය ඔබ මනාවට ගෙනහැර දක්වනවා. ඉතින් ඒ අත්දැකීම් තමයි දරුවන්ගේ ජීවිතත් යම්තාක් දුරකට පෝෂණය කරන්නේ, ඔවුන්ගේ අනාගතය ජය ගන්න. එනිසා ආදරණීය දෙමව්පියනි, ඔබ ලද අත්දැකීම් බොහොම සුන්දර විදිහට ඔවුන්ට පහදා දෙන්න, ඔවුන්ට ජීවිතය ජය ගන්න ඒ මහා රුකුලක් බවට පත්වේවි. මෙවැනි ගීත සමුච්චයක් අද අපේ හෝරාවක කාලය තුළ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අපේ වැඩසටහන සඳහා අදත් සුපුරුදු පරිදි වාදනයෙන් දායකත්වය ලබා දෙනේ තරුණ පිරිස සිහිපත් කිරීම අපේ යුතුකම. කීබෝඩ් වාදනයෙන් සහ සංගීතය මෙහෙයුමින් නිරෝෂ් දිසානායක, එවැගේම තබ්ලා වාදනයෙන් වාදි විශාරද සමීර ගුණතිලක, වයලීනයෙන් චාමර ප්‍රනාන්දු සහ ගිටා වාදනයෙන් සංජීව පරණවිතාන කියන අපේ සහෘදයින් පිරිස තමයි අද දවසේදීත් අපේ වැඩසටහනට වාදනයෙන් සංගීතයෙන් සහය ලබා දෙන්නේ. අපි මීළඟ ගීතය වෙතත් යොමු වෙන්නට හදන්නේ, අපි අපේ හාමුදුරුවනේ දරුවන්ට කියන්නේ අපේ රත්තරන් දුව, අපේ රත්තරන් පුතා කියලා. ඒ ආමන්ත්‍රණයේ යොදාගෙන බොහොම අරුත් සම්පන්න ගීතයක්, එදා ගායනා වුණු ගීතයක් අද අපේ ලහිරුගේ හඬින් අපි අහන්න සූදානම් වෙන්නේ. දෙමව්පියන්ගේ ජීවිත අර්ථවත් කරන දරුවන්ටයි මේ එදා ගායනා කළ ගීතය අද ලහිරුගේ හඬින් අපි අහන්නේ. ඒ ගීතය අහලම ඒ ගීතේ අරුත් නිරුත් සපයන්න අපි සූදානම්. Do-d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 o
අපේ රටේ ශ්‍රේෂ්ඨතම පද රචකයෙක් වුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාණන් රචනා කළ මේ ගීතය අද වන විට විවාහෝත්සවයක නෑසෙන මට්ටමට ගිහිල්ලා අපි මේ ගීතය හැමදාම විවාහෝත්සවයක් තිබ්බොත් අපි මේ ගීතය අහනවා. මේ තමයි අවසානයේට වාදනය කරන ගීතය වෙන්නේ. ඒ දෙමව්පියන් නැද හිතමිතුරන් මේ සියලු දෙනාම සංවේදී කරන ගීතය බවට පත් වෙන මේ ගීතය. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහන් මේ ගීතය සංගීතවත් කරමින් ගයනවා විශාරද නන්දා මාලිනිය සමග. ඒ අපේ ජීවිතයට කොයිතරම්නම් සමීපදමද කියනවා නම් මේ කාරණාවේ තියෙන ඒ අරුත් නිරුත් පිළිබඳව මට වඩා හොඳින් කාවින්ද්‍රනාත් ඔබට කියා දෙවි. කාවින්ද්‍රනාත් ඔබට ආරාධනා කරනවා මේ ගීතය ඔබට කොහොමද දැනෙන්නේ කියලා අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට ඉදිරිපත් කරන්න. සුමధుර පද බැඳුමක් සමග ඉකිබිඳින ශෝකයක් විදිහට තමයි මට මේ ගීතය දැනෙන්නේ සහන්. මොකද ඔබ දැන් පැවසුවා හුඟක් වෙලාවට ගීතය මේ ගීතය විවාහ උත්සවයන් වලදී ගායනා කරන අන්තිමටම බොහෝ වෙලාවට දාන ගීතයක් කියලා. නමුත් මම නම් දකින්නේ මේ විවාහ උත්සවයක වාදනය හෝ දැමිය නොයුතු ගීතයක් විදිහට. හේතුව මේ තුල කියන්නේ මේ දුව යනවට දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා අලුත් පවුලක් හදලා එතන ජීවත් වෙනවා කියන කතන්දරේ විතරක් නෙමෙයි. මේකේ සැඟවුණු අර්ථය තමයි දෙමව්පියන් හඬවල ගියපු යුවලක් ගැන කතාවක්. ඒ කියන්නේ මේ දෙමව්පියන්ගේ දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ බලාපොරොත්තු ආදරය මත සිද්ධ වුණු විවාහයක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් දෙමව්පියෝ කැමති දෙපාර්ශවයේම එකඟතාවයකට ඇවිල්ලා තමන්ගේ දියණියට හොඳ පුතෙක් තමන්ගේ පුතාට හොඳ දියණියක් විදිහට සලකලා ලේලියක් බෑණෙක් නෙමෙයි දුවෙක් පුතෙක් විදිහට තමන් ගාවට දකින්න. එවන් විවාහයක් ගැන නෙමෙයි සහන් මේ කියන්නේ. මේ කියන්නේ අපි ওই ගමේ විවාහරි කියනවනම් පැනලා ගියපු ජෝඩුවක් ගැන. ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවේ ඔබත් කූඩුවක් තනන්නනි. ඉගිලිලා ගිහින් තනපු කූඩුවක් තරම් නැවත එන්න කියමලා. මේ ඇයි එහෙම කියන්නේ? එතන තමයි මේ ශෝකී බීජය තියෙන සහන්. හැම විවාහයක් තුලදීම සිද්ධ වෙන්නේ ඕක තමයි. ගෙදරින් පිට වෙලා ගිහලා වෙනම පවුලක් හැදෙනවා, දෙමව්පියෝ තනි වෙනවා, ඔය ප්‍රශ්නේ තියෙනවා. නමුත් මෙතන අර්ථය ගැනෙන්නේ අර සාමාන්‍යයෙන් පැනලා යනවා කියන එක සාමාන්‍ය දෙයක් තමයි. නමුත් දෙමාපිය ආශිර්වාදයෙන් තොරව උණු විවාහයක කතන්දරයක්. ඉතින් ඕකේ සැබෑ අර්ථය නොදකින තැන්වලදී තමයි විවාහ උත්සවයකදී ඕක යොදන්නේ. ඕක ඊට කලින් දාන්න ඕනේ දැන්. ඉතින් මේ දුව යන්නේ තව පුතෙක් එක්ක. ඉතින් පුතුත් දැනගන්න ඕනේ තමන්ගේ ආදරණීය පෙම්වතියගේ දෙමව්පියන්ට මේ ගීතය ගායනා කරන්නට ඉඩ නොදී ඉන්නත් හැකි තාක් දුරකට. සමාජීය වශයෙන් විවිධ වූ ගැටලු උඩ එය කදිම විසඳුම එක වෙන්න පුළුවන්. ඒක අපි විසඳ ගන්න ඕනි පුද්ගලානුබද්ධව. මම සාමාන්‍යයෙන් මම කතා කරන්නේ පොදුවේ. මෙතනදී මේ ගීතේ හරි වැදගත්ම වාක්‍යයක් තියෙනවා සහන්. රත්තරන් දුවේ, අපේ රත්තරන් දුවේ, ඔබයි දිව්‍ය අර්ථවත් කලේ. මේ ගීතයේදී කියවෙන ලොකුම කතාවක් තමයි ඕක. ඇයි මේ අපේ දිව්‍ය අර්ථවත් කලේ ඔබ කියලා කියන්න හේතුව? මෙතනදී දෙමව්පිය යුවලක් තමයි මේ ගායනය සිදු කරන්නේ. අපි දන්නවා අපේ සමාජය තුළ අදටත් අපි දැන් දියුණු යයි කියන සමාජයකට ආව වුණත් අදටත් දරුවෝ නැති කාන්තාවක් ඉස්සරහට දැක්කොත් ගමනක් යනකොට මොකද වෙන්නේ? අදටත් වුණු මග ඇරලා යන තරමක් වපරැහෙන් බලන සමාජයක් අදටත් අපිට ඉතුරු වෙලා තියෙනවනේ. කාන්තාවක් පරිපූර්ණ වෙන එක ස්ථානයක් තමයි දරුවෙක් වදන එක. ඉතින් ඒක පරිපූර්ණ කරලා අම්මට මේ පරිපූර්ණ කරලා දෙන්නේ දුව. ඒ වගේම පවුලක් නිර්මාණය වෙන්නම් දෙන්න දෙමහල්ලු ඉඳලා මදි දරුවෝත් ඉන්න ඕන. එහෙනම් තාත්තයි අම්මයි කියන දෙන්නටම වැදගත්ම සාධකය තමයි තමන්ගේ දරුවා. මේ කියන සාධකය පරිපූර්ණ කරන්නේ දුව.
ඒ නිසා තමයි දිව්‍ය අර්ථවත් කලේ. දෙන්නෙක් විතරක් එක තැන හිටියනම් ඒ අර්ථවත් භාවය පවුලක තියෙන රසය එහෙම නැත්නම් ඒ තියෙන වැදගත්කම නැහැ. විවාහයක් වෙලා දෙදෙනෙක් ලිංගිකව එකතු වෙලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වර්ගය බෝ කිරීම. ඒ කාර්යය සිදුවෙලා වර්ගය බෝ වුණා කියන එක තමයි සශ්‍රීකත්වය. ඒ සශ්‍රීකත්වය ගිලිහිලා යනවා කියන්නේ එතන නිසරුයි. නිසරු පවුලක් අදටත් යම් තරමක අඩු සැලකිල්ලක් දක්වනවා අපි සමාජයේ. ඉතින් ඒ අර්ථය පවුල අර්ථවත් කරන්නේ දුවෙක්. ඒ අර්ථවත් කරපු දුව තමන්ට දැඩි දුකක් දීලා දෙමාපිය ආදරේ මදි වෙලා වගේ වෙන තැනකට යනවා. හැබැයි ඔය අපි සාමාන්‍යයෙන් කියනවානේ ගියා මම මැරුණා කියලා හිතාගෙන ඔහොමනේ සමහරලාට කියන්නේ. ඒ කතාව ටික කාලයක් ගියාම අමතක වෙන අයියේ. තමන්ගේ දරුවා කියන ආදරයත් දරුවා නැති ශෝකයත් නිසා. අන්න ඒක තමයි කියන්නේ ඉගිලිලා ගිහිල්ලා හදපු කූඩුව තරම් නැවත එන්න. හැබැයි මෙතන තව දෙයක් කියනවා. මේ එන්න කියලා කියන්නේ ඒක දාලා එන්න නෙමෙයි. ඒක අරගෙන ඇවිල්ලා මෙහි හිටපන් ඔබ විතරක් හිටපන් දුවේ අනිත් කයපා කියලා නෙමෙයි. ඇවිල්ලා යන්න එන්න. ඒ කියන්නේ මොකක්ද? ඔයා හදපු කූඩුව පුතේ ඔයා තියාගන්න. ඒක රැක ගන්න. හැබැයි අපිව අමතක කරන්න එපා. ඇවිල්ලා ආපහු යන්න ඒ කූඩුව ගැන බලාගන්න. දෙමාපියෝ දරුවෙක් බිහි කරලා ජීවිතේ පරිපූර්ණ කරගන්නා වගේ තව ආස කරන දෙයක් තමයි දරුවන්ගේ දරුවෙක් බලන එක. අන්න ඒ හිඳ තමයි මේ කූඩුව අරන් එන්න. ඇවිල්ලා අපිව නැවතත් මව්පියන් බවට පත් කරන්න. කවුද? ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් කරන්න කියලා. ඒ සංවේදී කතාව තමයි මේ ගීතේ පුරාවට නිර්මාණය වෙන්නේ. ඉතින් අපි තවදුරටත් ප්‍රබුද්ධ විය යුතුයි විවාහ මංගල උත්සවයකදී මේ ගීතය ගායනා කිරීම ගැන. අපි ස්වාමීන් වහන්සේ මේ විවාහ මංගල උත්සවයක් අවස්ථාවේ දැන් අම්මලාට තාත්තලාට වෙලා තියෙන්නේ ආහාර පාන ටික හොඳයිද? ඉතුරු වියදම් ටික කොහොමද උනේ? ඒ ටික පිළිබඳව හොයා බලන්න තමයි උනන්දු වෙන්නේ. නමුත් ආදි කාලේ ඉඳන් රජ කාලේ ඉඳන් අපේ සම්ප්‍රදායනුකූලව චාරිත්‍රානුකූලව එද්දි යම් උපදේශ මාලාවක් දෙනවා. අපිට මතකයි රජ කාලේ මේ ගෙයි ගිනි පිටතට දෙන්න එපා, පිටත ගිනි ගැට ගන්න එපා, මේ වගේ උපදේශ මාලාවක් දුන්නා. නමුත් අද දෙමව්පියන්ට එහෙම වෙලාවක් නැහැ, එහෙම අවස්ථාවක් නැහැ. මේ කොයිතරම් දුරට අසාධාරණයිද ස්වාමීන් වහන්ස? මේ අපේ අනාගත පරම්පරාවට අපි කොච්චර අසාධාරණයක්ද මේ සිද්ධ කරන්නේ? සහන්, මේ ගීතේ මටත් අංශ දෙකකින් බලන්න පුළුවන්කම තියෙනවා සහ හිතෙනවා. එකක් තමයි මේක මේ වාච්‍යාර්ථය දිහා බැලුවහමත් ඒ වගේම එහි තනුව හා සංගීතය යොදලා තියෙන ආකාරය දිහා බැලුවහම ප්‍රිය විප්‍රයෝග දුක්ඛ කියන මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මේක අහගෙන ඉන්න ඕන කෙනෙක්ගේ හිත තුළ රෝපණය කරන්න සමත් වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. දුව තමන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙච්ච දුක දරා ගන්න බැරි ශෝකයක් ප්‍රකාශ කරනවා වගේ. අනිත් පැත්තෙන් කාවින්ද්‍ර කිව්වා වගේ අර ජීවිතේ අර්ථවත් කළා කියන එකේ තව පැත්තක් තියෙනවා. මොකද මේ අපේ මේ සමාජයේ විශේෂයෙන් තාත්තලා අම්මලත් ඉන්නවා, මේ දරුවෝ නිසා ජීවිතය හදාගත්ත තාත්තලා කොච්චර ඉන්නවද? සමහර වෙලාවට මේ ඔවුන් ජීවත් වෙන පරිසරය, ඔවුන් කරන රැකියාවන්, ඇසුරු කරන පිරිසත් එක්ක බැලුවම තමන්ගේ ජීවන ගමන අසාර්ථක පැත්තට යොමු වෙන්න ඕන තරම් හිද්දෙන වැඩ තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් එහෙම මද්‍රව්‍ය වලට යොමු වීම කියන එක. මේකට යොමු වෙන්න පුළුවන් තාත්තා කෙනෙකුට. මොකද අපේ සමාජයේත් කියනවනේ පිරිමියෙක් නම් බොන්න ඕන කියලා. එහෙම නැත්නම් නැත්තම් ගෑනු කෙනෙක් වගේ නේ කියලා එහෙම කියනවා. එතකොට ඒ කියනකොට ඒක හිතෙන අයත් ඇති තාත්තලා. නමුත් ඒ තාත්තට එක පාරටම හිතට එනවා ගෙදර දුව ඉන්නවා, පුතා ඉන්නවා. ඒගොල්ලෝ නිසායි මං ජීවත් වෙන්නේ. මං ජීවත් කරන්නේ ඒගොල්ලෝ කියලා මේක හිතුණු ගමන්ම මොකද කරන්නේ? නැහැ. ඕගොල්ලෝ එක කරගන්න
මට දරුවෙක් ඉන්නවා. නැත්තම් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම මේ වැඩේ කරලා ගෙදර යන්නේ කොහොමද? දරුවට මූණ දෙන්නේ කොහොමද? කියන මෙන්න මේක එයාගේ ජීවිත ජීවන ගමනේ නරක පැති, නරක දේවල්, අසුභවාදී දේවල් ගොඩාක් ඒ වගේන් වළක්වා ගන්න ආධාරකයක් වෙනවා මේ දරුවව කියන කෙනා. ඒ නිසා මට හිතෙනවා මේ ගීතය අම්මයි තාත්තයි දෙන්නම අම්මලත් ඉන්නවා, නැත්නම් තාත්තලා හිතා මේ අපිටමයි එනේ කියන්නේ, ඇයි අම්මලා නැද්ද එහෙම කියලා. අම්මලාටත් නොයෙක් වැරදි දේවල් කරන්න හිතුණාට සහන් ඒක ඉවසා දරා ගන්නවා දරුවා වෙනුවෙන් කියලා. ඔවුන් කතා කරන වෙලාවල් වල සමාජලාවට කියනවා මට අරගොල්ලෝව නැති කරන්න හිතුණා කරපු වැඩේට. ඒ වුණාට ඉතින් මේ ළමයා ඉන්නවනේ. මේක තමයි මේ ජීවිතේට අර්ථයක් දුන්නා. ඒ ජීවිතේ ගෙනියන්න යහපත් විදියට ගෙනියන්න ආධාරකයක් වුණා. අනිත් පැත්තෙන් අර සහන් කියපු කතාව, ඒ කියන්නේ අම්මලා තාත්තලා අද අපි මේ ගී සමාධි වැඩසටහන තුලින් කතා කරන ගීතය මුල් කරගෙන කතා කරන උපදේශයේ වගේම ඔබේ අත්දැකීම, ඔබට වැරදුණු තැන් ඇති ඔබේ ජීවිතේ, ඒ වගේම ඔබට හරි ගිය තැනුත් ඇති. අන්න ඒවා ඔබේ දරුවන්ට වැරදුණු තැන් වැරදුණු බව කියලා දුන්නට වරදක් නැහැ. අපිට වැරදුනා දරුවෙනි. හැබැයි ඕගොල්ලෝ වරද්ද ගන්න එපා පාර. අපි දැන් වැරදිච්ච එකේ ආදීනව භුක්ති විඳිනවා. ඒ නිසා ඕගොල්ලෝ නිවැරදි පාරට යන්න, නිවැරදි විදිහට ජීවිතේ ගත කරන්න කියන උපදේශය මොන ක්‍රමයකින් හරි කමක් නැහැ ළමයින්ට දෙන්න ඕනේ. උපදේශය කියන එක හරි වැදගත් උනේ යන්නේ නිසා බුදුරජාණන් වහන්සේත් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම උපදෙස් දුන්නේ සාන් ජීවන මාර්ගය වඩාත් හොඳට සකස් කරගන්න තමයි. මේ උපදේශය ඔබට ලං කරන්න මේ සමාජ මාධ්‍ය විශේෂයෙන්ම සිදු කරන සේවාව, මේ මාධ්‍ය නාලිකාව, බෞද්ධ නාලිකාව සිදු කරන සේවාව මේ වැඩසටහන තුළින් ඔබ වෙත ගෙන එන්නට දායකත්වය අද දවසේදී ලබා දෙන්නේ HDFC ආයතනය, SLT ආයතනය සහ ෆැඩ්නා ඩයබටී ආයතනය කියන ඒ ආයතන. ඒ සියලු දෙනාටමත් අපේ ගෞරවය පුද කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. ආදරණීය ලහිරු ධනංජය සහෘදයාට සමුදමින් මීළඟ ගායකයාටත් ආරාධනා කරන ගමන්. එසේනම් අපි ඔබට ආරාධනා කරනවා රැඳී සිටින අප සමග කෙටි විරාමයක් රැගෙන නැවත සම්බෝධි ගී සමාධිය සමග සමාධිගත වෙමු. දුක දිනා
හිනයයි සෙනෙහසින් කුලගෙත පියෝ නගන්නේ සමුහරේ අභිමානයයි විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කළ ගීතයක් අද අපි දීප්ති කුමාරගේ හඬින් ශ්‍රවණය කළේ. බණ්ඩාර ඇහැලිය ගොඩ නම් වූ ඒ සුවිශිෂ්ට ගීපද රචකයා තමයි මේ ගීතය රචනා කළේ. අර කලින් ගීතවල අපි කතා කළා වගේ අද මේ ගීතයත් විවාහ මංගලෝත්සවයන්හි අනිවාර්යෙන් වාදනය වන ගීතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ආදරණීය දියණිවරුන්ට ලබා දෙන මහා උපදේශයක් නේද අපි ස්වාමීන් වහන්ස? ඒ උපදේශය තමයි මේ ගීතය තුළම ගැබ් වෙලා තියෙන්නේ. මේ කාරණාව පිළිබඳව මට වඩා හොඳින් ධර්මයත් සමග සම්බන්ධ කරලා අපි පින්වත් නිලුවකන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට. සහන්, මේ මිනිසා සංස්කෘතියකට උරුමකම් කියන සත්වයක් වගේම සංස්කෘතික ප්‍රවාහකයෙක් කියලා තමයි හඳුන්වන්නේ. අපේ රට ගත්තොත් එහෙම අපේ රටේ තියෙනවා බුදුදහමෙන් සම්මිශ්‍රණව ගොඩනැගුණු විශිෂ්ට සංස්කෘතියක්. ඒ සංස්කෘතික ලක්ෂණ පරපුරෙන් පරපුරට දායාද කිරීම මේ වැඩිහිටියන්ගේ ප්‍රධාන යුතුකමක්. අම්මලා තාත්තලා දරුවන්ට ඒ සංස්කෘතිය තමයි දායාද කරන්නේ. ඉන් එහාට දෙයක් ඇත්තේ නෑ දායාද කරන්න. සල්ලි මිල මුදල් දීපල වස්තුව දෙන්න පුළුවන්. දැන් දායාද කියන්නේ ඒව තමයි. හැබැයි අපේ සංස්කෘතික වටිනාකමක් තියෙන දායාදය තමයි පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන ආපු මේ සංස්කෘතික දායාදය ඊළඟ පරම්පරාවට දායාද කිරීම. මේ ගීතයේ අවසාන කොටසේ තියෙන අප මී මුතුන් මිත්තන් එදා සිය ලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගේ දුව තමා. මට මතක් වුණා මේ ගීතයේ පද ටිකට අවධානය යොමු කරනකොට උම්මග්ග ජාතකයේ මහෞෂධ කුමාරයාගේ සිද්ධියක්. මහෞෂධ කුමාරයා ඔහුට අර අතරමඟදී තරුණියක් මුණ ගැහුණම ඒ දෙන්න අතර අදහස් හුවමාරු වීමක් වෙනවා. දෙන්නම තීරණය කරනවා දෙන්නම බුද්ධිමත් කියලා. ඒක නිසා ඒ තරුණිය තමන් යන ගමන යනවා තාත්තා වැඩ කරන තැනට. හැබැයි තරුණයා ඒ තරුණියගෙන් ගෙදරට යන පාර අහගෙන ගෙදරට යනවා. තරුණියගේ ගෙදරට ගිහිල්ලා රැයට රැය වෙනකන් ඉන්නවා අම්මත් එක්ක කතා කර කර. මේ තරුණිය ගෙදර ඉන්නේ නැහැ, එන්නේ තාත්තත් එක්කමයි වැඩ ඇරිලා. ඇය කල්පනා කරනවා තාත්තට මේ කැඳ ටික ගෙනihin දීලා මං ආපහු යන්න ගියොත් එහෙම
අතරමඟදී නාඳුනන තරුණයෙක් හම්බෙලා තොරතුරු ඇහුවා මට අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතලා තාත්තා හවස වැඩ ඉවරනකම්ම පැත්තකටලා ඉඳලා තමයි තාත්තත් එක්ක ගෙදර එන්නේ. එනකොට අර පාර අහගත්ත තරුණයා අම්මත් එක්ක කතා කරගෙන ඉන්නවා ගෙදර. දැන් තාත්තත් ඇවිල්ලා වාඩි වෙනවා අම්මා ඉන්න තැනම. වාඩි වුණාම තරුණිය ඈතින් පැත්තකටලා බලාගෙන ඉන්නවා. තරුණයා ටිකක් කතා කර කර ඉඳලා ඊට පස්සේ අර අම්මගේ තාත්තගේ පාමුල මසුරන් පොට්ටනි දෙකක් තියෙනවා. තියලා වඳිනවා. වැන්දම මේ තාත්තා කියනවා පුතේ තව වචන 10ක්වත් කතා කළේ නැහැ. අපිට මොකටද තෑගි කියලා. එතකොට අර තරුණයා කියනවා අර දුව පෙන්නලා මේ වගේ සීලාචාර දුවක් හැදුවටයි මේ තෑග්ග දෙන්නේ කියලා. සහන් මේ දායාද කියන ඒවා ස්වාමි පුරුෂයයි භාර්යාවගේ පැත්තට දුන්නේ ඒ හැදිච්චකම නිසා. ඒකයි. දායාද දුන්නේ ඒ තමන් ගෙදරට එක්කන් යන ගැහැණු ළමයාගේ ස්වාමි දියණිය පිරිසිදු හොඳ ලස්සන ගතිගුණ වලින් සහ සීලාචාර සම්පන්න කෙනෙක්නේ. ඒ වටිනා සම්පත නිකං ගඩේ නෑ. දුන්නේ දායාදයක්. ඒකට හිලව් වෙන්න දෙමව්පියන්ට යමක් දීලා ගත්තේ. ඒක තමයි අපේ සංස්කෘතිය. හැබැයි ඉතින් දැන් එහෙම නෑනේ. මොකද දැන් නොවටිනා භාණ්ඩ ගන්නකොට අපි සල්ලි දීලා ගන්න ඕනේ. එහෙම. එහෙම නැත්තම් සල්ලිත් එක්ක දෙන්න ඕනේ. ඒක නොවටිනා තැනට යනකොට ඒක නිකං කවුරුවක් ගන්න නෑ දුන්නට සල්ලිත් එක්ක දෙන්න ඕනේ. දෑවැද්ද වෙනම අරගෙන යන්න ඕනේ. නිසා මේ ගීතය තුළ කියන්නේ අපි පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආපු මේ වටිනා වස්තු අපේ සංස්කෘතිය දුවේ උඹ හොඳට ආරක්ෂා කරගෙන තියෙනවා. උඹ නිකන් නෙමේ ගෙදරින් යන්නේ අද යනකොට ඒ මහා දායාදයත් අරගෙන තමයි ඔබේ ස්වාමි පුරුෂයා ළඟට යන්නේ කියලා. ඒ නිසා මේක හරි වටිනා පණිවිඩයක් දෙනවා. ඒ තමයි සහන්තව පුංචි වෙලාවක් දෙන්න මේ පහුගිය කාලෙක මට ඇහුණා මේ ගුවන් විදුලි වැඩසටහනක එක ස්වාමීන් වහන්සේ නමක් එක්කෙන් දායකෙක් ප්‍රශ්නයක් අහනවා. මේ අපේ ඉතාම වයෝවෘද්ධ ඥාතිවරයෙක් ඉන්නවා, දැන් අසනීපෙන් ඉන්නේ, වේදනාකාරීව වේදනාව විවස ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා මේ දොස්තර මහත්තයර කියලා මේ ජීවිතයෙන් සමුගන්න ප්‍රතිකාරයක් මේ කියන්නේ එන්නතක් ලබා දුන්නට කමක් නැද්ද, ඒක පෞසිද්ධ වෙනවද වරදක්ද කියලා. හාමුදුරුවෝ කියනවා මේක ලංකාවේද වෙන රටකද කියලා. හාමුදුරුවෝ දෙන උත්තරය එක තමයි ලංකාවේද වෙන රටකද කියලා අහනවා. ඇයි ඒ? වෙන රටට නගන් ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙම දේවල් කරනවලු කියලා. ඉතින් මෙහෙනම් ඒක පෞසිද්ධ වෙන වැඩක් කියලා. ඒ නිසා මේ සංස්කෘතියත් එහෙමයි. රටින් රටට සමාජයෙන් සමාජයට එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ බෞද්ධ සංස්කෘතිය උරුම කරගත්ත ඒකෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් අපිට තියෙන්නේ. එහෙම. එතෙන්දී දුවකගේ සීලාචාරකම, හැදිච්චකම, පාරිශුද්ධ බව මේක ඉතාම ඉහළින් අගය කරනවා. ඒ නිසා මේ තාත්තා තමන්ගේ දුවට කියන්නේ අභිමානයෙන් කියනවා, ඔබ දුව මහා ලොකු වස්තුකන්දරාවක් ලොරි දෙක තුනක පටවාගෙන යන්න නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපේ අභිමානය ඔබ අරගෙන යන්නේ කියලා. සයනස්, මේ කාරණාව පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරද්දී මගේ හිතට නැගුණු තවත් කාරණාවක් තමයි මේ දෙමව්පියන්ටම අපි මේ වගකීම පවරනවා. දෙමව්පියන්ම පමණද මේ වගකීම දරාගත යුත්තේ? දරුවන්ට නැද්ද කිසිම වගකීමක්? තියෙනවා. අහන්, ඒක හේතුව මේකයි. සාමාන්‍යයෙන් අපි පුංචි කාලේ ඉඳලා ඕනම කෙනෙක් සහන් යමක් උකහා ගන්නේ පෙනෙන දේවල් අහන දේවල් තුනින්. නමුත් නව යවුණ වයසට ආවට පස්සේ එතන ඉඳලා එහාට යනකොට ප්‍රධානම මෙවලම බවට පත් කරගන්නේ අපි යමක් උකහා ගන්න, ඉගෙන ගන්න, දැන ගන්න, තේරුම් ගන්න අත්හදා බැලීමෙන් සහ එසේත් නැත්නම් මේ හැඟීම් වලට මුල් තැන දීමෙන්. ප්‍රධාන වශයෙන් මේ නව යවුණ වයසට එනකොට ඕනම කෙනෙකුගේ බුද්ධිය යට යනවා, ක්‍රියාත්මක වෙන්නේ හැඟීම. මෙන්න මේ හැඟීම් වලට වහල් වීම නිසා තමයි බොහෝ දෙනාගේ මේ චරිතය පිළිබඳව අවබෝධයක් නැහැ. ඒක රැකගන්න ඕන කියන අදහසක් කියන්නේ නැහැ. ඒවා යන්නේ බුද්ධිමත් හිතුවොත් විතරයි. අර හැඟීම් වලට මුල් තැන දීලා කටයුතු කිරීමට යාම නිසා
ගොඩක් දරුවන් තමන්ගේ ජීවිතය අකාලේ නාස්ති කරගන්නා විනාශ කරගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක් මට මතක් වෙනවා මේ වෙලාවේදී. ඒ තමයි උන්වහන්සේ භාරත දේශයේ තිබුණු එක්තනා තනකොළ විශේෂයක් මුල් කරගෙන දේශනා කරනවා. ඒ තනකොළ මේ පායන කාලෙට තදබල ලෙස වැවෙනවලු. එතකොට මෝ රංජු පිටින් ඇවිල්ලා මේ තනකොළ තියෙන තැන්වලට වහ වැටෙනවා කියනවා. ඒ වහ වැටෙනවා වෙන්න කලින් තනකොළ වවන අය කරන්නේ කොටුවක් බැඳලා ගේට්ටුවක් දාලා තියනවායි කියලා. ගේට්ටුව ඇරලා තිබ්බාම අර මෝ රංජු පිටින් ඇවිල්ලා කාගෙන 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 යනවනේ බඩගින්නේ ඉන්න අයනේ. සියමූර්තා වෙනකන් කාලා ඒකෙම පෙරළුනහම අයිතිකාරය ඇවිල්ලා මෙවුන් අරයි යනවා. ඉල්ලා මස් කරනවායි කියලා. තරුණ තරුණියොත් එහෙම තමයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණ වයස කියන එක එහෙම වයසක්. ඒගොල්ලෝ හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ, බුද්ධිමත් වෙන්නේ නැහැ. අර බඩගින්නේ ඉන්න මෝවාගේ තමයි. ඔවුනොවුන් එකතු වුණාම ඔවුනොවුන්ගේ හැඟීම් තමයි මුල් තැනට ගන්නෙ. ඒ නිසාම තමයි ඔවුන් ජීවිත විනාශ කරගන්නේ කියලා. ඒ නිසා වගකීමක් තියෙනවා තරුණයන්ට. හැබැයි ඔවුන් පසුපස නිරන්තරයෙන් ඉන්න ඕන වැඩි හිටියෝ. එහෙමයි. ප්‍රබුද්ධ වෙන්න මේ වැඩසටහන හොඳටම ඔබේ ජීවිතයට සමීප කාරණාවන් පිළිබඳව කතා කරන වැඩසටහනක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ වැඩසටහන මාස ගණනාවක් මුළුල්ලේම ඔබේ හිතසුව පිණිස ඉදිරිපත් කරන්න බෞද්ධ නාලිකාවට අවස්ථාව ලැබුණේ. අපි අපේ වැඩසටහනේ අවසන් ගීතය වෙතයි යොමු වෙන්නේ. මේ ගීතයත් ධාරක ස්නේහය උතුරා යන ගීතයක් විදිහට හඳුන්වන්න පිළිවන් දීප්ති කුමාර් අපේ ගායන වේදී අදත් සම්බන්ධ වෙනවා. ඔහුටයි ආරාධනා කරන්නේ එදා විශාරද සුනිල් එදිරිසිංහන් ගායනා කළ මේ ගීතයත් ඔහුගේ හඬින් අදාසමු. See you.
ඔබ දසුනේ මුදුමති මුදුමති සිත සනසේ ඔබ දසුනේ උදුරු තුරු වදුලේ තියුණු හතු අතුරේ ගිරෙන සියුමනී ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝසු කුසුම මගේ රෝසු කුසුම මගේ බැලූ බැල්මට තම පෙම්වතියට පෙම්වතා කියන ගීතයක් විදිහට මේ ගීතය ඔබට ඇහෙන්න පුළුවන් ඔබ හිතන්න පුළුවන්. නමුත් කවීන්ද්‍රනාත් අද අපි මේ ගීතය සම්බෝධි ගී සමාධියට තෝරගත්තේ ඇයි කියලා ඔබෙන් අපි විමසුවොත්. ඇත්තෙන්ම මේ ගීතය ඔය දෙවදෑරුම් විදිහටම සමාජයේ පවතිනවා. ඒක දෙවිදිහටම හිතුවත් ගැටලුවක් නෑ කියලත් මටත් හිතෙනවා. මොකද මේ අර්ථ පෙම්වතියට හෝ වේවා තමන්ගේ දියණියට හෝ වේවා ලබලා දෙන්නේ එහෙම නැත්නම් මේ කියන්නේ තමන්ගේ හදවතේ පවතින සැබෑම ප්‍රේමය. සමහර පෙම්වතුන් ඉන්නවා සමහර ස්වාමිවරුන් ඉන්නවා හරියට පියෙක් වගේ. ඉතින් පියෙක්සේ තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ හෝ බලා ගන්න පුද්ගලයා පියෙක් ලෙස හැඳින්වීම වරදකුත් නැහැ නේද? එහෙමද? ඒ හින්දා ඒ සමාජ විවරණය කෙසේ වෙතත් අපි මේ ගීතය තුළට ආවහම මේ ගීතය තුළ කියවෙන්නේ අනේකවිධ බාධක අනේකවිධ අන්ත්‍රාවන් තිබෙන තැනක විනාශ වෙලා යන්නට මලක් පිපිලා තියෙද්දි සිවමැලි පෙති විනාශ වෙලා යන්න පුළුවන් කඩු තුඩු තියෙද්දි එය සුසිනිදුව චමත්කාරව පිපෙන තරම් ඒ පිපුණු මල තමන්ගේ හදවත තුළ පවතින හොඳම දේ කියන දේ තමයි මේකින් කියවෙන්නේ. රෝස මලක් ගත්තාම රෝස මලුවේ නටේ කටු නේදනේ? රෝස මලේ නටුවේ කටු. ඒ වුණාට මල හරිම ලස්සනයි. සමාජ පරිසරය සහ අවට තියෙන බොහෝ දේවල් මේ පළවෙනි පදපේලි කැටි කරලා දෙනවා රචකයා විසින්. මොකද පවුල තුළ පවතින සමහර දරිද්‍රතාවය වෙන්න පුළුවන්. නැත්නම් වාර්ගික පසුබිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජය තුළ පවතින අන්තරාය වෙන්න පුළුවන්. විෂමයිනේ මේ සමාජය. අපි ප්‍රවෘත්ති බැලුවත් විවිධ වූ දේවල් අහනවා. දියණියකට සුදුසු නැති බොහෝ දේවල් අපි අහනවානේ. එවැනි කඩු තුඩු තියෙන රිදවීම් තියෙන අන්තරාය පිරි සමාජයක කටු වශයෙන් තිබුණත් ඔබ සුවඳ මලක් ඒ පිපෙන සුවඳ මල තමයි මගේ හදවතේ ජීවන සුවඳ දෙන්නේ. එය ප්‍රේමවන්තයෙකුටද පියෙකුවන් ප්‍රේමවන්තයෙකුටද වෙන්න පුළුවන් සැබෑ පියෙකුටද වන්න පුළුවන්. සැබෑ පියා සැබවින්ම තමන්ගේ දියණිය දෙස මේ බැල්මෙන් තමයි බලන්නේ. අනිත් එක කාන්දර දැන් මේ ගීතේ කොතනකවත් නෑ දුවේ කියලා. ඔව්. ඒක වචනයක්වත් නෑ. එහෙම සෙනස් මේ ඒකටම මටත් තව ආපු කාරණාවක් තමයි දැන් අපි කියනවා මාතු බරියා සකි බරියා දාසි බරියා කියලා. අර පිතු ස්වාමි සකි ස්වාමි ඒ වගේ චරිත ලක්ෂණයක් මේ ගොඩනැගෙන අවස්ථාවකදී හඳුන්වන්න පුළුවන් නේද? පැහැදිලිවම. ඉතින් ඒ චරිත ලක්ෂණය සාධාරණයි මේ PX බඳු ප්‍රේමවන්තී කීවත්. PX කීවත් සාධාරණයි. ගීතය අපිට විවරණය කරනකොට ඕනි පැත්තකට විවරණය කරන්න පුළුවන්. මේ ගීතය මම පළවෙනියටම අහන්නේ මේ මගේ පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ වාදනය කරනකොට. ඒ කාලේ හිටපු ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් පාසලේ හිටිය අපිට වඩා ජ්‍යෙෂ්ඨම සමාජිකයෙක් අද මේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියෙක් විදිහට මෙතනත් ඉන්න මටත් හරි ආඩම්බරයි. ඒ කාලේ මට මතක් වෙනවා අපේ අයියලා ඒගොල්ලෝ චරිත් මහත්මයා. ඒ කාලේ තමයි මම මේ ගීතය ඇහුවේ ඉස්සෙල්ලාම. මේක ඊළඟට කියන මහදේ රන්මුසු ගේ ඔබ තබලා හදවත රත්තරණෙන් හදලා රත්තරන් මුසු කළා හදන. ඇයි රත්තරණෙන් දෙයක් හදන? ඒක තමයි දෙන්න පුළුවන් ඉහළම ගෞරවය. නේ? ඉහළම ගෞරවය. මේ ගේ ඇතුලේ ඔබව තියලා නිරන්තරයෙන් මම රැක බලා ගනිනවා.
ඔබව පුපුදුවම. ඔබට මිලින වෙලා යන්න දෙන්නේ නැහැ. ඔබට නිද්‍රෝපගත වෙන්න දෙන්නේ නැහැ. මොකද මගේ දැස වැහෙන තුරුම තියෙන එකම සුවඳ ඔබ. නැවතත් අපිට අර කාරණාව තමයි ඉතින්. පියෙක් බඳු ස්වාමියෙක් හෝ පියෙක් සතුව තමාගේ දියණිය පිළිබඳව පවතින ප්‍රධානම හැඟීම මේක තමයි. හරියට තාත්තා කෙනෙක් තමන්ගේ දුව බලාගන්නෙත් රෝස මලයක පිපුණු, එහෙම නැත්නම් රෝස පැඳුරක පිපුණු එකම රෝස මල විදියට. තමන් පියෙක් බඳු ප්‍රේමවන්තයෙක් වුණත් ඔහුද තමන්ගේ ප්‍රේමවන්තිය හෝ බිරිඳ සලකන්නේ රෝස පඳුරක, කටු සහිත රෝස පඳුරක පිපුණු එකම රෝස මල විදියට. ඒ කොයි හැටියටත් ඒ මල, ඒ සුවඳ තමයි මිහිරිම දේ. ඒක තමයි මිහිර ජනනය කරන එකම දේ. ඔබ මෘදුයි, හරි පුදුමයි. ඔබේ රුව තමයි මට තිබෙන එකම සැනසුම. මෙතනදී මානසික වශයෙන් ඔහු ලබන සැනසීම දියණිය. එහෙම නැත්තම් ප්‍රේමවන්තය. සාමාන්‍යයෙන් පුතෙකුට පළමු ප්‍රේමවන්තිය වන්නේ තමන්ගේ මව. මව තරම් ප්‍රේම කරන්නේ නැහැ නේ කවුරු. කුසේදී ඉඳලම ඔහු බිහි වෙලා ඔහු ලොකු මහත් වෙලා කොයිතරම් වයස ගියත් නොවෙනස් වන එකම ප්‍රේමය ගැහැණියක් වශයෙන් පවතින්නේ මවකට. ඒ වගේ තමයි දියණියකටත්. ඔහුගේ ප්‍රථම ප්‍රේමවන්තයා තමන්ගේ තාත්තා, තමන්ගේ අප්පච්චි. ඉතින් මේ ගීතය ප්‍රේමවන්තයෙක් විලසින් දියණියට ගායනා කිරීම සාධාරණයි. මොකද එතන ප්‍රේමය අනිත් ප්‍රේමවන්තයා කියන අර්ථයෙන් යම් තරමක දුරස් වීම වඩා පුළුල් වුණත් ඔහු ප්‍රේමවන්තයෙක්. ඒ ප්‍රේමේ නිසා තමයි රත්තරංගයක් ඇතුලේ තියලා නිතරම හොයලා බලලා ආදරෙන් ඇයව රැක බලාගන්නේ. ඒ ආදරේ අඩු වුණ තැනක තමයි දියණිය අන් මගකට යන්නේ. ඒ තැන තමයි මේ සමාජය තුළ අපි නොදැකිය යුතු, නොඇසිය යුතු කාන්තාවන් යැයි සලකන සමහර ජන කොටස් නිර්මාණය වන්නේ. ඉතින් පියෙකු හෝ වේවා, ප්‍රේමවන්තයෙකු හෝ වේවා, කළ යුතු දේ තමයි තමන්ගේ එකම සුවඳ දෙන රෝස කුසුම පනසේ රැක ගැනීම. ඒ පනසේ ආරක්ෂා කරගන්න පියෙන් එල්ලා මරලා නෙමෙයි ඒක කරන්න ඕනේ. ඒ නිසා ඒ සීමාව හොඳින් හඳුනගන්න. ඒ පිළිබඳවත් අපි වැඩි වශයෙන් කතා කරනවා ඊළඟ සතියේ සම්බෝධි ගිය සමාධිය තුළ. ඒ නිසා අද අපිට ලැබී තිබෙන කාලය හමාර වෙන නිසා වැඩසටහනින් සමුගන්න සූදානම් වෙන්නේ. අපිට විශ්වාසයි අදත් ඔබේ ජීවිතයට යම්තාක් දුරකට හෝ යම් අර්ථයක් එකතු කරන්න මේ වැඩසටහන උපනිශ්‍රය කරගන්නට අපට අවස්ථාව ලැබුණා. අද දවසේදීත් වැඩසටහන අරුත් ගන්වන්න අප සිදු කළ ආරාධනාව මෙත් සිතින් පිළිගෙන වැඩමවා වදාළ කඩුගන්නාම මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන ගුණසිරි සදහම් නිකේතනයේ නිර්මාතෘවර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය නෙළුවාකන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේම සලසේවා. එවැගේම අද දවසේදී වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණු කාවින්ද්‍රනාත් හර්ෂණ ඔබටත් ආයි බොහෝ වේවා කියලා අපි සමුදෙනවා. එවැගේම ගායනයෙන් අපේ වැඩසටහන හැඩකළ දීප්ති කුමාර ගායන වේදියාටත්, එවැගේම ලහිරු ධනංජය ආදරණීය සහෘදයාටත් අපේ හෘදයාංගම ස්තුතිය. එවැගේම අපේ වාද්‍ය බෘන්දය, ඔවුන් තමයි මේ ගී සමාධිය රසවත් කරන්නේ. කීබෝඩ් වාදනයෙන් සහ සංගීතය මෙහෙයවමින් නිරෝෂ් දිසානායක, තබ්ලා වාදනයෙන් වාදි විශාරද සමීර ගුණතිලක, වයලින් වාදනයෙන් චාමර ප්‍රනාන්දු සහ ගිටා වාදනයෙන් සංජීව පර්ණවිතාන කියන අපේ තරුණ පිරිස තමයි අදත් එකතු පහදුනේ මේ වැඩසටහන වෙනුවෙන්. HDFC ආයතනයට, SLT ආයතනයට සහ ෆෙඩ්නා ඩයබටි ආයතනයටත් අපේ ප්‍රණාමය පුද කරමින් අපි සම්බෝධිගිය සමාධියෙන් සමුගන්නේ බෞද්ධානාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටම ස්තුතිය කෘතවේදීත්වය පිරිනමමින්. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. Thank you.
දෙන්නම්.